Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. ජනාධිපතිතුමා මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට දෑත දීපු කළ රටේ සියලු පක්ෂවලට කියලා තියෙන වෙලාවේ තාම අර මැක්කගේ කතාව වගේ හැමදෑම රාජපක්ෂවරු ඉන්න නිසා එහෙම නැත්නම් මේ වෙනත් ප්‍රතිපත්තිමය කාරණා කිය කිය තනි සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් වෙනත් අයටවත් මගහන්න පුළුවන් කමක් නැහැ. මහානායක හමුදුරුව කිව්වා මේකට සම්බන්ධ වෙන්නේ නැති අය සම්බන්ධව රටට කියන්නේ ඒ අය මේ රටෙන් ඉවත් කරන්න ඕනේ එවැනි අයගේ බලලෝභී වැඩපිළිවෙල කියන කාරණා. ඒ නිසා අපි විපක්ෂ නායකතුමාටත් අනිත් පක්ෂවලටත් කියනවා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන්නේ එක් පැත්තකින් මේ රටේ මහානායක හිමිවරු පූජ්‍යපක්ෂය වගේම මේ රටේ ජනතාව මේ පොදු එකඟතාවක් හදාගන්න කියන බලය දෙනකොට අර නිතරම එතුමා විවේචනය කරනවා හැබැයි අනිත් පැත්තෙන් දෙනකොට මර බයෙන් දුවන තත්ත්වයකට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා මම නම් හිතන්නේ නැහැ එතුමා කවදාවත් මේ අගමැති ජනාධිපති තනතුරකට එන්න සූදානමක් තියෙනවා කියලා. එතුමා හිතන්නේ එතුමා ඔය කරගෙන හිටපු විදියට කැබිනට් ඇමතිකම් කරගෙන ඉන්න වෙන්නේ නැති. එහෙම නැත්නම් එතුමාට පහුගිය කාලේ එහෙම අවස්ථාවල් නොවන තරම් තිබුණා. නමුත් එතුමා බලයට එන්න බයයි විවේචනය කරන්න බොහොම සූර්ය විදියට කටයුතු කරනවා. නමුත් අපි රටක් විදියට හිතවනම් ඕනෑම අභියෝගයක් බාර ගන්න ඕන. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඒ අය සමහර අය අකමැති නම් හැබැයි සර්වපාක්ෂික වැඩපිළිවෙලකට ඒ අයගේ දායකත්වය දෙන්න ඕන. මොකද හැමදාම විවේචනය විතරක් තිබිලා හරියන්නේ නැහැ. මොකද විවේචනය කර කර නැත්තම් ඒ වැඩපිළිවෙලට හරි දායකත්වයක් නොදී අපිට අපේ දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නම් කටයුතු කරන්නේ මම හිතන්නේ ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් හෙට දවසේ උදා වෙනවා. ඉතින් ඒ තත්ත්වේ උදා නොවෙන්න අපි සියලු දෙනාටම සියලු පක්ෂ ආගම් ජාති කුල මේ සියලු දේවල් පැත්තකට දාලා එක අරමුණකට රට සහ ජනතාව ගොඩනගන අරමුණට අපි සියලු දෙනා සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ වීම මං හිතන්නේ හෙට දවසේ අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා අපිට මං හිතන්නේ ලොකු පිටුහාලක් වෙනවා.